අපි දැක්ක මේ ස්ථානෙම ගෝටා බාය ගෝටා කියල කැලත්තින බාය කියල කැලන බය කැල්ලත්තිය. එයාව දැම්මේ මෙතනටම ඇවිල්ල ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව මැදමුලනේ වලව්ව පෙන්නලා අයිය විසින් මල්ලිව ජනාධිපති කර. එම හිතාගන්න දෙමවපියණ අර ඔබතු බාල ආල ඇති කතාවක් අයිකුන්ඩකය කතා දන්න දයිකුන්ඩය කතාවම කොද්ද කියල. දැම් මේ අවිකුන්ඩකයා සාමානයෙන් කරන්නේ එයා එදාවේල ටුවස් ගැන තමන් බේරෙන්න්න කාවරි දිරිපත් කිරීමතම අයිකුන්ඩකගේ ජීවිතේ. අවිකුන්ඩකයා කරපු වැඩේ කැලෑවට ගිල්ල අල්ලගත්තා හොඳ ලොකු නයි නය අරල නයාගේ දත්තික ඔක්කොම ගැලෙව්. ගලවල ටවුන් ටවුන් වලට ගිල නයාව පෙන්ලා නයා නටවනවා. අයිකුන්ඩක සල්ලිකතු කරගන්න. දැම් මේක නයාට පොඩි කාලයක් නොට නයාට තෙරුණ යකෝ මූමකක්ද මේ කරන්නේ මගේ දතුත් ගලවෙලා මාවක එක තැන්වල පෙන්ලා මාවිකුණ නෝගිය. දැන් ඇත්තවසේම මහින්ද රාජපක්ෂ ගෝටට කරන්නත් අයිකුන්ඩක නයාට කරපු වැඩිය කියෙන එක මම අස්සාජ මතා කරන්න රෝන. දරු මිත්‍රවරණ ඒකට කියන්නේ අර මෝරු හිටපු ගෝටගේ දත්තික ගලවලා. එතකොට සුදුවෑන් ගෙනාපු ගෝටගේ දත්තික ගලවලා. එතකොට එහෙම කරලා තමන්ගේ බඩ පටිය තද කරගන්න තමන්ගේම එකෙක්ව දාලා අර ජනාධිපති පුටු හිටපෙක්කෙන ආයත් බලට එන්නෙක් ගෙන අපිට ලැජ්ජාව කිරිකිතයක් නැද්ද. දැක්කද දන්නේ ලංකාවේ අපියන් අපිනම් ලෝකෙ ක්‍රිකට් බැලුව ඊයේ හොඳ මැච්චක්කෙන් බැලුව ක්‍රීඩ අමතිරිසා කෑල්ලක් කියන්නත වෙනත හොඳනේ. ඒතකොට ඔබතුමාලා දැක්කත් දන්නේ ද කෝප් වාර්තාවේ මරු කතාවක් කියා. ද අපි අහලා තියෙන්නේ ලංකාවේ මැච්වල වැඩියෙන්ම පිට්ට නිවල ගහලා තියෙන්නේ එක කුමා සංගක්කාර අර ඉන්ද ඩිසිල්ල බ්‍රයින් ලාර සචින් තෙන්ඩුල්ක යකෝ කෝප්පයකුව මහින්ද රාජපක්ෂ. කොහොමද සූර්යයෙන් මිලියන නමසියේ ගහපිය බිලියන හතරයි පොයින් පහ කෝප් වාර්තාව මම නෙමෙයි කිව්වේ මම මේකත් කිව්වේ පොඩ්ඩක් කදන්න පුළුවන්. සුගතදාස ක්‍රීඩාංගනේ හදද්දි ඔබතුමාලා දන්නවද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය රණසිංහ ප්‍රේමදාස මහත්තයා කිත්තාරාම කියලා හදනකොට ලෝකෙම ලයිට් දාලා ක්‍රිකට් මැච් ගහන්න පුළුවන් දෙවෙනි ක්‍රීඩාංගණය හැදුවේ වෙන කොහත් නෙමෙයි ලංකාවේ රණසිංහ ප්‍රේමදාස කෙනෙක් දන්නවද කර සහෝදරනි. මේවා මේ රටේ මිනිසුන්ට අමතක වෙච්ච අතීත හදන්න පුළුවන් ගහන්න පුළුවන් හදලා ගහන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා පිරිසිදු නායකයෙක් මම මේ වගේම අහගෙන හිටියා සුජීව සේනසිංහ මැතිතුමත් කියද්දි ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමා හම්බන්තොටට ගියේ සුගත දහස තියනවා සුචරිතය තියනවා කෙත්තහරම ක්‍රීඩාංගනය ප්‍රේමදාස ක්‍රීඩාංගනය මේ අර එක එක පුම්බල එක එක කතා කියන මේ පැත්තෙත් ඉන්න කට්ටියක් ඉන්නවනේ මම දන්නවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා කොළඹින් ඉල්ලුණා නම් ගේමක් තියෙයි. ගේමක් නැති නිසා තමයි දුප්පත් මිනිහා ගාවට ගිහිල්ලා හම්බන්තොටට වැටිලා ඒ නිවාඩුවක් තියෙන වෙලාවේ කැලෑවේ ඉන්න සතාසි උපාව බල්ලා වන සත්වයන් ආරක්ෂා කරලා රට පල්ලේ යාම තැන ඉඳන් පටන් ගත්තේ. සමහරුන් කියනවා සජිත් ඉංග්‍රීසි බෑවලු. අයියෝ වරෙන්කෝ කතා කරලා පෙන්නන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාසට කොළඹට ඉන්න නෝන මහතුරුන්ගේ පාටි වලට යන්න ඕනේ නැහැ. එතුමා වචන දෙකයි කතා කරන්න ඕනේ. එතුමාගේ දැක්ම මොකද්ද කියන එක අපිට හදන්න ඉතාමත් මේකෙන් පුළුවන්. හැබැයි ගම තමයි අවශ්‍ය වෙලා තිබ්බේ. ඔබතුමාලා ප්‍රාදේශීය සභා නියෝජකන අපේ කරු සභාපතිතුමා කිව්වා වගේ මම දැක්ක අපේ බලන්න ඕන කට්ටියක් මේ Facebook වලම බලනවා. දැක්කද දන්නේ හායි. බැලුවා නම් හොඳයි. මේ මං දැක්ක ඒත් තව එකෙක්ම කියනවා මේ එකම සෙට් එකලු අපි අරන් යන්නේ. යකෝ පුදුම පිස්සුවක් තියෙනවා එකම සෙට් එකක් අරන් යන්න. මේ මූණ වල ටික කැමරා වලින් අල්ලලා බලන එකම සෙට් එක දෙන්නේ කියලා. එහෙම එකම සෙට් ගෙනියන්න අපිට පිස්සුවක් නැහැ. මාතරාවේ මාතර මිනිස්සු ඓතිහාසිකව ඇතුගල් පුරෝරේට ආවේ සම්පූර්ණ කුරුණාගල දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ නිසා මතක තියාගන්න මම ඉල්ලීමක් කරා සජිත් මැතිතුමාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට තිබ්බ අඩිය කිසිසේකින් පස්සට අදින්නේ නැහැ නෑ නෑමයි කියන එක ඔබතුමාට වරන්දුෙන් කියනවා. ගෝටට 70යි සජිත් ප්‍රේමදාස මැතිතුමාට 52යි. හිතලා බලන්නකො වැඩ කරද්දි මෙතුමා දුවද්දි රේස් එකක් ඇරියොත් ගෝටට තියලානේ දුවන්නේ. ආ ඒකයි අපි කල්පනා කරන්නේ රටක් වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන්. ඒ දක්ෂතා දැන් අපිට ගහනවා මඩ අප්‍රමාණව විසිවෙන්න ගහනවා. හැබැයි කවදාවත් මඩ ගැසිය හැක අපිව විනාශ කළ නොහැක කියන එක අපි අනිවාර්යෙන් ඔබතුමාලට කියනවා. සකරදම අපේනි මට හිතෙනවා රනිල් ලොක්ක ඩීල් එකක් දාලා දැන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක හිටපන් හිටපන් මම දැන් ඵලයන් කියලා. ඒ නිසා මට විශ්වාසයි මේ මැතිවරණේ අපි ඔක්කොම එකතු වෙලා කරු ජයසූරිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා සියලු පක්ෂ නායකයෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති අපේක්ෂා කරනකම් අපි මේ සටන අර්ගලය කරනවා කියමින් එක්සත් ජාතික පක්ෂයට අපි ලැහැස්ති හෙට වුණත්
අපේ ඡන්දෙ මෙහෙවන්න. මේ දවැන්ත සංවිධානයේත් එක්ක අපට තව ඕනෑම පක්ෂයක් එක හැප්පෙන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සැලැස්ම තුල පළමුවෙන්ම අපේ ඩිස්ත්‍රික් බලමණ්ඩල ටික කැඳවන්න. ඩිස්ත්‍රික් බලමණ්ඩලත් එක්කම ඊළඟ පියවර හැම මැතිවරණ කොට්ටාශයකම අපේ සංවිධාන සැලැස්ම ක්‍රියාත්මක කරන්න. එතනින් පහළට මැතිවරණ කොට්ටාශයේ සිට හැම කොට්ටාශයකම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට අයිති කොට්ටාශයක ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කොට්ටාශයෙන් පහළට අපි බලාපොරොත්තු වෙනවා හැම ඡන්ද මධ්‍යස්ථ ස්ථානයක්ම සංවිධාන කරන්න. ඡන්ද මධ්‍යස්ථානෙන් පහළට හැම ගමකටම අපේ පණිවිඩය අපේ සංවිධානය ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ වැඩපිළිවෙල අනුව අපි කෙටි කාලයක් තුළ සෑම නිවසකටම නිවාස 10කට පවා සංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතික පක්ෂය අද සූදානම්. එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙන එකම දෙයයි. ඒ මොකද්ද? අපේ අපේක්ෂකයා. අපිට ඔච්චරයි තියෙන්නේ. අපි ඔක්කොම ටික යාන්ත්‍රණය හදලා තියෙනවා. මේ මැතිවරණය දිනන්න පුළුවන් ඕනේ රට ඉල්ලන අපේක්ෂකයා අපි නම් කරලා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් අපි අනිවාර්යයෙන්ම පාටි කරනවා.